බුක් ඔෆ් ඒනොක් මේ පොතේ ලියලා තියෙනවා රසවත් සිදුවීම් කීපයක් නැත්නම් කතන්දර කීපයක් ලියවිලා තිබෙනවා. නෝවාගේ ජලගැල්මට කලින් සිදුනව දේවල් ගැන. ජලගැල්මෙන් පසුව සිදුනව දේවල් ගැන. වැටුණව දූතයන් ගැන. වැටුණව දූතයන් මනුෂ්‍ය දියණියන් ලස්සනයි කියලා හිතලා ඔවුන්ව විවාහ කරගත්තා කියන එක ගැන. ඔවුන්ට ඉපදුනව දරුවන් යෝධයන් වුණා කියන එක ගැන. එවාගේ තව ගොඩක් රසවත් දේවල් මේ පොතේ ලියලා තිනු. එහෙනම් ඇයි අපගේ ශුද්ධ වූ බයිබලයෙන් මේ පොත අයින් කරලා තියෙන්නේ? සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා. ඔබ අහලා ඇති මෙතන තිරේ දිස් වෙනවා බුක් ඔෆ් ඒනොක්. මේක නම් ඒ පොතම නෙවෙයි, මේක මම AI එකේ ජෙනරේට් කරගත්තා වූ ඉමේජ් එකක් පමණයි. හරි, දැන් බුක් ඔෆ් ඒනොක් කියලා කියන්නේ මොනවද? ඒක ඇයි බයිබලයට ඇතුළත් වෙලා නැත්තේ? අපි මේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. හරි, ඉස්සල්ලාම අපි බලමු ඇයි මම මේ බුක් ඔෆ් ඒනොක් ගැන මේ වීඩියෝ එක කරන්නේ. දැන් අපේ බයිබලේ පොත් 66ක් තියෙනවානේ. දැන් මේකේ ඒනොක් කියලා පොතක් නැහැ. එහෙනම් ඇයි මට පහුගිය දවස්වල මගේ වීඩියෝස් බලපු කීප දෙනෙක් අනේ මේ බුක් ඔෆ් ඒනොක් ගැන පොඩ්ඩක් කතා කරන්න බැරිද, නැත්නම් කියලා දෙන්න බැරිද කියලා කිව්වා. ඊට පස්සේ මම දැක්කා සමහර වීඩියෝස්. ඊට පස්සේ මම මේක හොයලා බලද්දී මම දැක්කා සාමාන්‍ය අපේ දෙවියන් වහන්සේගේ දාසයන් හැටියට මේ අපේ බයිබලයට අයත් නැති පොත් ගැන අවශ්‍යතාවයක් වුණොත් මිසක් මේ වගේ අපි හොයලා බලන්නේ නැහැ. එතකොට මම මේ ගැන රිසර්ච් එකක් කරා, මේ ගැන හොයලා බැලුවා. හරි, දැන් බුක් ඔෆ් ඒනොක් කියලා කියන්නේ ඒක ගැන ගොඩාක් කට්ටිය විග්‍රහ කරලා වීඩියෝස් කරලා තියෙනවා. හැබැයි සමහර වීඩියෝස් ඇවිල්ලා ඒ හොඳ වීඩියෝස්. හැබැයි සමහර වීඩියෝස් වැඩිපුර ඉංග්‍රීසියෙන් තියෙන්නේ, සිංහලෙන් මම දැක්කේ නැහැ. දෙමළෙන් ඉන්දියාවේ කීප දෙනෙක් කරලා තියෙනවා. එතකොට සමහර වීඩියෝස් හොඳයි. හැබැයි සමහර වීඩියෝස් ව්‍යාජ දේවල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වැරදි තොරතුරු සමග. සමහර වීඩියෝස් මම දැක්කා කෙලින්ම AI ජෙනරේටඩ්. එතකොට අදත් අපිට පුළුවන් ජෙමිනි එකට හරි නැත්නම් මේ ChatGPT වගේ සයිට්ස් වලට ගිහිල්ලා මට ඒනොක් ගැන යම්කිසි ආටිකල් එකක් ලියන්න කිව්වොත් AI එක තප්පරයකින් ලියලා දෙනවා. ඊට පස්සේ ඒක වීඩියෝත් කරලා අපිට දාන්න පුළුවන්. නැත්නම් වීඩියෝ එකත් AI එකෙම ජෙනරේට් කරලා අපිට දාන්න පුළුවන්. දැන් මේක අපේ කැනනිකල් බුක් එකක්ද? ඒ කියන්නේ අපේ ශුද්ධ වූ බයිබලේ තියෙනව ශුද්ධ වූ පොතක්ද? නැත්නම් මේක හෙරිටික් මතයක් දරනව හෙරිටිකල් බුක් එකක්ද? අපි මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි මම හිතුවේ අද මේ බුක් ඔෆ් ඒනොක් ගැන ඔයගොල්ලන්ට ඩෙඩිකේටඩ් වීඩියෝ එකක් කරන්න. හරි, දැන් බුක් ඔෆ් ඒනොක් කියලා කියන්නේ ඒකේ පසුබිම පොඩ්ඩක් අපි බලමු. දැන් බුක් ඔෆ් ඒනොක් කියලා කියනකොට ඒනොක් 1, ඒනොක් 2, ඒනොක් 3 කියලා පොත් තුනක් ඉතිහාසෙ ලියවිලා තියෙනවා. මේකෙදි අපි දැන් අර බුක් ඔෆ් ඒනොක් කියලා සාමාන්‍ය කතා කරන්නේ ඒනොක් 1 එක තමයි. එතකොට ඒනොක් 1 2 3 කියලා ලියවිලා නැහැ. ඒ හැම එකටම නම් තියෙනවා. හැබැයි සාමාන්‍ය මේ ස්කෝලර්ස්ලා එක 1 2 3 කියලා බෙදලා ඒගොල්ලෝ කතා කරනවා. එතකොට අර බුක් ඔෆ් ඒනොක් 1 කියන පොත තමයි ඉතාමත් ප්‍රසිද්ධ පොතක් හැටියට තිබෙන්නේ සමහර බයිබල් වල. මම මේ ගැන කතා කරන්න ඒක කැනනිකල් බුක් එකක් හැටියට එකතු කරලා තිබෙනවා. අපි මේ ගැන පසුව බලමු. හරි, ඉස්සෙල්ලම බලමු දැන් මේ බුක් ඔෆ් ඒනොක් කියලා කියන්නේ ඒක මොන වගේ පොතක්ද, ඒක කවුරු ගැනද ලියලා තියෙන්නේ කියලා. හරි, දැන් බුක් ඔෆ් ඒනොක් කියන්නේ, ඒ කියන්නේ ඒනොක් 1, ඒක තමයි සාමාන්‍ය බුක් ඔෆ් ඒනොක් කියලා කියන්නේ. දැන් ඒ ගැන තමයි අද අපි බලන්නේ. ඒකේ තමයි ওই රසවත් කතන්දර හැම දෙයක්ම තියෙන්නේ, සිදුවීම් තියෙනවා. බොහෝ දේවල් අපි දකිනවා බයිබලයට පටහැනි නැත්නම් බයිබලේ නැති දේවල් වුණාට සමහර දේවල් බයිබලේ තියෙන දේවල්ම උතන ලියවිලා තියෙනවා. ඒක තමයි අපිට දැන් මෙතන මොකක්ද bit complicated වෙලා තියෙන්නේ. දැන් මේක අපි හරියට තේරුම් ගන්න අවශ්‍යයි. රයිට්, අපි බලමු. රයිට්, එතකොට මෙතන මේ book of enoch ලියලා තියෙන enoch නෙමෙයි. මම ඒක එක්තරා වීඩියෝ එක දැක්කා, එකෙක් කියනවා ඒක ලිව්වේ enoch කියලා. නෑ 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 නෑ, book of enoch enoch ගැන ලියපු පොතක් වුණාට ඒක enoch විසින් නෙමෙයි ලියලා තියෙන්නේ. කතෘවරයා enoch නෙමෙයි. හරි, එතකොට මේ ඒනොක් කියලා කියන්නේ කවුද? ඒනොක් කියන්නේ පේට්‍රියක් කෙනෙක්. ඒ කියන්නේ ආදි පියෙක් හැටියට අපි සලකනවා. ඒ කියන්නේ ආබ්‍රහම්, ඊසාක්, යාකොබ්ට කලින් හිටපු පේට්‍රියක් කෙනෙක් හැටියට අපි සලකනවා. ඒ විතරක් නෙමේ, ඒනොක් දෙවියන් වහන්සේත් එක්ක ඇවිද්දා කියලා බයිබලේ කියලා තියෙනවා. ඒ විතරක් නෙමේ, එලියා වගේ ස්වර්ගයට
උසවගනු ලැබවා මරණයක් නැතුව. එතොට බයිබලේ රෙකෝඩ් සනුව අපි දකින ඒනොක් සහ එලිය විතරයි ස්වර්ගයට දෙවන් වහන්සේ හෙම කෙලින්ම ඔසවගත්තවූ මනුස්සයන් හැටියට. එවාගේම අවුරුදු 365ක් අදමට පොඩ්ඩ නෝට්ස් බලන්ඩ අවශ්‍ය වෙනවා. එනිස මට සමාවෙන්න කෙලිම සමරට ඔගලින් මුහුණ දිය බැලුවට සමරට මේ නෝට් එකත් මට බලාගන්න සිද්ධ වෙනවා. මේක යම් කිසි ඉතිහාසමය කරුණු ඔගලොන්ට එකතු කරන්න තියෙන නිසා. එතකොට මේ පොත අවුරුදු සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ අපි ආරම්භ බලද්දී සමහර අය කියනවා 400 ගණන් වෙනකන්, සමහර අය කියනවා 700 ගණන් වෙනකන්. මේක ඉතාමත් ප්‍රබල පොතක් හැටියට කිතුනුවන් පවා සැලකුවා. හරි ෆේමස් පොතක් හැටියට සැලකුවා. ඊට පස්සේ ඒ පොත එහෙම්ම ඩිස්සපිය වෙලා ගියා. ඒක කැනනිකල් බුක් එකක් නෙමෙයි කියලා මිනිස්සු තේරුම් ගත්තට පස්සේ ඒක ඩිස්සපිය වෙලා ගියා. නමුත් 1773 දී එතියෝපියාවේ ඇබිසිනියා කියනා වූ ස්ථානයේ කැනින්වලදී මේ පොත ඒගොල්ලෝ මේ ආකියෝලොජිස්ලා මේක හොයාගත්තා. හොයාගත්තට පස්සේ ඒ පොත තිබුණේ ethiopian language එක පරිවර්තනය කරපු පොතක්. ඒක සාමාන්‍ය originally armenian language එක ලියපු පොතක් කියලා තමයි scholarsලා හිතන්නේ. නමුත් ethiopian language එකේ පොත තිබ්බේ ඒක හොයාගත්තට පස්සේ ඒක ආයෙත් ප්‍රසිද්ධ වෙලා දැනට ethiopian bible traditional churches වල ethiopian traditional churches වල තියෙන ඒගොල්ලන්ගේ බයිබලයේ මේක canonical book එකක් හැටියට ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා. එතකොට සමහර කට්ටිය කියනවා ඒක canonical book එකක් හැටියට එකතු කරලා තියෙනවා. අපි බලමු canonical කියන්නේ මොකක්ද කියලා. සමහර කට්ටිය කියනවා නෑ මේක අමතර පොතක්. අපි මේ ගැන පොඩ්ඩ තව චුට් එකකින් බලමු. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා Dead Sea Scrolls කියලා අපි දකිනවා. ඒ කියන්නේ Qumran Caves වලින් හොයාගත්තා වූ බයිබලයේ කොටස්. හරි ඒක මෑත ඉතිහාසය සිදු වුණව දෙයක්. දැන් එතනදීත් ඒගොල්ලෝ මේ Book of Enoch ඒගොල්ලෝ හොයාගත්තා. එතකොට ඒ කියන්නේ අර Dead Sea එක ළඟ තියෙනා වූ යම්කිසි තැනක පරණ අපි කියන පුස්කොළ කියලා ඒ ලොකු මැටි ජාඩිවල දාලා තිබ්බා වූ භාජනවල දාලා තිබ්බා වූ ඒ බයිබලේ කොටස් හොයාගත්තා. දැන් ඒ අතරේ මේකක් තිබ්බ නිසා මේකත් සුද්ධ වූ පොතක් වෙන්න ඕන කියලා සැලකුවා. හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් තිබ්බා. පරිසිවරුන් සාමාන්‍ය ඒගොල්ලන්ගේ නිකාය මේ SNA වරුන්ගේ නිකාය පිළිගන්නේ නැහැ. දැන් මේ Qumran Caves නැත්නම් ඒ ගුහාවන් අයිති උනේ ඒක ආරක්ෂා කරලා තිබුණේ SNA කියනා වූ නිකායේ කොටසක්. සාමාන්‍ය මේ යොහන් බෞතිස්තවරයා එන්නේ ඔය නිකායෙන් කියලා තමයි කියන්නේ. එතකොට ඒගොල්ලොන්ට අර පරිසිවරුන් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන පරිසිවරුන් ඒගොල්ලොන්ට එච්චර කැමති නැහැ. ඒ නිසා පරිසිවරුන් ඒ කාලේ ඒක පිළිගත්තෙත් නැහැ. මේක වැරදි දෙයක් කියනව මතයකුත් තියෙනවා. කෙසේ වෙතත් ඒක දැනටත් බයිබලයට එකතු වෙලා නැහැ. හැබැයි මේ ගැන ලොකු ආගිමන් සිද්ධ වුණා ස්කෝලර්ස්ලා අතරේ. දැන් මේ පොතේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ කියලා අපි බැලුවොත් ඒකේ බයිබලයට සමාන ගොඩාක් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ නෝආගේ ජල ගැල්මට කලින් සිදු වුණා වූ දේවල්. ඊට පස්සේ ජල ගැල්මෙන් පසුව සිදු වුණා වූ දේවල්. ඒ වාගේ වැටුණාව දේව් දූතයන්. ඒ විතරක් නෙවෙයි දේව් දූතයන්ගේ නම් කියලා තියෙනවා. මම සමහර නම් කියන්නම්. උරියල් ගැන කියලා තියෙනවා, පැෆයල් ගැන කියලා තියෙනවා, රැගුවෙල් ගැන කියලා තියෙනවා, මිෂෙල් ගැන කියලා තියෙනවා, සැරියල් ගැන කියලා තියෙනවා, රැමියල් ගැන කියලා තියෙනවා, ගැබ්‍රියල් ගැනත් කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තව හුඟක් කට්ටිය ගැන කියලා තියෙනවා. විශේෂයෙන් කියනවා දේව දූතයන් 200 දෙනෙක් වැටුණා. එයා හිතාමත් නපුරු ලෙස මේ ලෝකයේ ක්‍රියා කරා කියලා කියලා තියෙනවා. විතරක් නෙමෙයි ඒ වැටුණාව දේව දූතයන් මනුෂ්‍යයන්ගේ ඒ කියන්නේ සාමාන්‍ය මේ ලෝකේ ඉන්නව ලස්සන තරුණියන් සොයාගෙන ඒගොල්ලන්ට එක්ක විවාහ වෙලා අර යෝධයන් නෙෆිලිම් කියලා කියනව යෝධයන් බිහි වුණා කියලා කියනවා. මම මේ යෝධයන් ගැන නැත්නම් මේ නෙෆිලිම්ස්ලා ගැන ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කතා කරන ඩෙඩිකේට් වීඩියෝ එකක් කරනවා. මේ වීඩියෝෙන් පසුව මම ඔයගොල්ලන්ට කතා කරන්න. මෙතන පොඩි කාඩ් එකක් හැටෙනවා. ඒක ක්ලික් කරොත් ඔයගොල්ලන්ට ඒකන හොයාගන්න පුළුවන්. හැබැයි මම දෙවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ තමයි ඒ කාඩ් එක වර්ක් වෙන්නේ. හරි, ඊට පස්සේ ඒ පොතේ තව ලියලා තියෙනවා විශේෂ කරුණක්. මේ අය ඒ කියන්නේ වැටුණාව දේව් දූතයන් මිනිස්යන් අතරේ විශාල ඍණාත්මක දේවල් මිනිස්යන් අතරට ගෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒ විතරක් නෙමේ අලුත් බ්‍රීඩ් එකක්, ඒ කියන්නේ අලුත් ජාතියක් නැත්තම් ජයන්ට්ස්ලා කියනවා, යෝධයන් කියනවා, ජාතිය බිහි වුණා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි අලුත් ආගම් වෙන වෙන ආගම් ඇති වුණව කතන්දර වගේම ඒනොක් ගැන තිබෙන නොහිකුත් දේවල්, ඒ වගේම විස්ඩම් ඔෆ් ඒනොක් වගේ නොහිකුත් දේවල් ඒනොක් ගැනත් ලියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පැරබල්ස් ලියලා තියෙනවා. ඒ කියන්නේ උපමා කතන්දර කියලා කියන්නේ ඒ වගේ දේවල් ලියලා තියෙනවා. ඒ වගේම ආෆ්ටර් ලයිෆ් ඒ කියන්නේ ජීවිතයෙන් පස්සේ අපේ මේ ලෝකයේ
ඉවත් වුණාට පස්සේ සිද්ධ වෙන්නව දේවල් ගැන ලියලා තියෙනවා. ඒ වගේ නොහිකුත් දේවල් මේ පොතේ අපි දකින්න පුළුවන්. හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නය නම් මේක කැනනිකල් බුක් එකක්ද? ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මනන් වහන්සේ විසින් අපිට දුන්නා වූ පොතක්ද කියලා අපි කල්පනා කරන්න ඕන. ඔතනදී තමයි අපි මේ ගැන ඉතාමත් දැඩි ලෙස කල්පනා කරලා අපි සොයලා බලලා වැඩ කරන්න ඕන ස්ථානය ඕක තමයි. හරි? රයිට්. දැන් දෙවෙනි තිමෝති පොතේ 3 පරිච්ඡේදයේ 10 පදේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය කියලා කියන්නේ නැත්නම් අපි ශුද්ධෝ බයිබලය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වෙන ශුද්ධාත්මයන් වහන්සේ විසින් එලිදරව් කළා දෙවියන් වහන්සේගේ මනුස්සයන් ලිව්වා කියලා. එතකොට අපි කියනවා that is inspired by God. That is the word of God. It has to be inspired by God කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේම දෙන්න ඕන. හරි? එතකොට අපි දකිනවා පරණ ගිවිසුම් පැත්තේ අපි බලනකොට හිටපු යේසුස් වහන්සේට කලින් හිටපු දේව දාසයන් විශේෂින අනාගතවත් වරුන් ඊට පස්සේ යේසුස් වහන්සේ කියපු දේවල් ඊට පස්සේ යේසුස් වහන්සේගේ අපොස්තල් වරුන් එවාගේ අය ලියපු ඒ පොත්තික තමයි අපි අපේ කැනනිකල් බුක්ස් කියලා අපි විශ්වාස කරන්නේ. කැනනිකල් බුක්ස් කියලා කියන්නේ නැත්නම් කැනන් කියලා කියන්නේ අපේ ස්ටෑන්ඩඩ් එක. ඒ කියන්නේ අපේ අත්තිවාරම. ඒ කියන්නේ අපි කිතුණුවන්නේ හැටියට අපිට විශිෂ්ට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. අපේ ප්‍රමිතියක් තියෙනවා. සරලව කියනවා නම්. එතකොට ඒ අනුව තමයි අපි ජීවත් වෙනවා. එතකොට ඒකට පොතක් තියෙනවා. ඒක තමයි ශුද්ධෝ බයිබලය කියලා කියන්නේ. පරණ ගිවිසුමේ පොත් තියෙනවා 39ක්. ඒ වගේම අලුත් ගිවිසුමේ 27ක්. ඔක්කොම එකතු කරාම 66ක්. එතකොට ප්‍රොටෙස්ටන්ට් බයිබලේ අද ඔබ මම පාවිච්චි කරන්නව පෙන්තෙකොස්ත සභාවන් වල සහ ප්‍රොටෙස්ටන් සභාවල් වල පාවිච්චි කරන්නව නැත්නම් රිෆෝම් චර්ච් වල පාවිච්චි කරන්නව ඒ කියන්නේ සාමාන්‍ය කිතුණුවන් පාවිච්චි කරනව බයිබල පොත් 66ක් තිබෙනවා. හැබැයි ඒක තමයි අපේ කැනන් එක. ඒක තමයි කියන්නේ අපේ කැනනිකල් බුක්ස් කියලා කියන්නේ 66. ඒ කියන්නේ යුදෙව්වන්ගෙන් ආපු තනක් එකයි ඊට පස්සේ නිව් ටෙස්ටමන්ට් එකයි. හරි. එතකොට රෝමානු කතෝලික සහ අනිකුත් ඔර්තොඩොක්ස් ඊස්ටර්න් ඔර්තොඩොක්ස් චර්ච් ඔරියන්ටල් චර්චස් වල පාවිච්චි කරන්නා වූ බයිබලේ ඒ පොත් 66 තියෙනවා සහ අමතරව තව පොත් කීපයක් තිබෙනවා. ඒකට අපි කියනවා ඇපෝක්‍රිෆා බුක්ස් කියලා කියනවා. හරි. එතකොට දැන් අපේ පොත් 66ට අපි කියනවා canonical books. ඒක තමයි අපේ canon එක, අපේ standard එක. එතකොට අමතරව ඒක studies වෙනුවෙන් නැත්නම් ඒක කියවන්න පුළුවන් ඒක ස්ටඩිස් වලට හොඳයි කියලා එකතු කරව පොත් වලට අපි කියනවා apocrypha books කියලා. ඒක කියවන්න පුළුවන්. හැබැයි ඒක not inspired by the holy spirit. දෙවියන් වහන්සේ අපට දුන්නා වූ කියවන්න කියලා දුන්නා පොත් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ගොඩාක් පොත් ලියුවානේ. ඒ වගේ දෙයක්. එතකොට canonical books කියලා අපි කියනවා පොත් 66 හරි connection එකක් තියෙනවා. එකම ශුද්ධාත්මෙන් වාස ඉලදරව කරපු නිසා අපිට අර ලස්සන line එකක් තියෙනවා. හරි connection එකක් තියෙනවා. එකට එක පටහැනිව මුකුත් කියවෙන්නේ නැහැ. එතකොට අපිට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ඉතිහාසයේ යාකොබ් පොත ගැන. අපි බයිබලේ තියෙන යාකොබ් පොත ගැන ඒ යාකොබ් කියනවානේ අර ඇදහිල්ලට ක්‍රියාව ඕනේ කියලා. එතකොට ඒක පොඩි පැටලෙවිල්ලක් ආවා. එතකොට යාකොබ් පොත පවා canonical books වලින් අයින් කරන්න ඕන කියලා ලොකු ස්කෝලර් ආගිමන්ට් එකක් තිබුණා. හැබැයි අන්තිමට ඒක තේරුම් ගත්තා නෑ යාකොබ් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ තමයි ඒක canon එකට එකතු කරේ. හරි. එතකොට දැන් canonical books කියලා කොටසක් තියෙනවා. දැන් මම පැහැදිලි කරා apocrypha books කියලා තව කොටසක් තියෙනවා. අනිත් එක pseudepigrapha books කියලා තව කොටසක් තියෙනවා. pseudepigrapha කියනවා ඒ පොත් හැවිල්ලා ඒක false writings කියලා තමයි පිළිගන්නේ. ඒ කියන්නේ වැරදි විදියට ලියපු පොත් කියලා. ඒ කියන්නේ යම්කිසි සිදුවීමක් ලියපු දේවල් හැටියට තමයි pseudepigrapha books අපි සලකන්නේ. එතකොට scholarsලා අද වෙනකොට මේ book of enoch එක pseudepigrapha book එකක් හැටියට තමයි පිළිගන්නේ. එතකොට මෙතන අපිට තියෙන danger එක තමයි ඔතන බයිබලයේ තිබෙනව සිදුවීම් බොහෝමයක්ම අන්තර්ගත වෙලා තිබුණාට ඒක canonical book එකක් නෙමෙයි. හරියට කියනවා නම් apocrypha book එකකුත් නෙමෙයි. pseudepigrapha ඒ කියන්නේ ඒක ඊටත් වඩා එහාට ගියා වූ ඉතාමත් සමහර විට භයානක පොතක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක කියවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කියවද්දී අපි තේරුම් ගන්න ඕනේ මේක නිකම් මිනිස්සු සාමාන්‍ය ඒගොල්ලන්ගේ ඔළුවෙන් ලියපු දේවල්
වැරදි දේවල් ගොඩක් තියෙනවා කියන එක. හැබැයි මගේ පුද්ගලික අදහස නම් මේ ඇපොක්‍රිෆා බුක්ස් තියෙනවානේ. මම ඇපොක්‍රිෆා බුක්ස් කියවලා තියෙනවා සමහර බුක්ස්. දැන් ඒකේ තිබෙන සමහර දේවල් දකිද්දී මට හිතෙනවා ඒක ඇපොක්‍රිෆා කියනව කාණ්ඩයට වැටිච්ච එකත් වැරදි. ඒක අනිවාර්යයෙන්ම මේ සියුඩෙපිග්‍රාෆා පොත්වලට තමයි ඒ කාණ්ඩයට තමයි වැටෙන්න ඕන කියලා. එතකොට සමහර කට්ටිය ඒ ඇපොක්‍රිෆා කියලා පිළිගන්නව පොත සියුඩෙපිග්‍රාෆා කියලා පිළිගන්නවා. දැන් ඕක තමයි දැන් මෙතන පැටලිල්ලක් ඇති වෙලා ඉතියෝපියන් බයිබලේ ඒගොල්ලන්ගේ ට්‍රෙඩිෂන් බයිබලේ කැනනිකල් බුක් එකක් හැටියට මේ බුක් ඔෆ් ඒනොක් එකතු වෙලා තිබෙන්නේ. හරි, දැන් මේ ගැන අපි පටලව ගන්නේ නැතුව හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි දෙවනි පේත්‍රස් තුන්වැනි පරිච්ඡේදයේ 15 සිට 16 දක්වා අපි කියවලා බලද්දී ඔතන පේත්‍රස්තුමා කියනවා පාවුල්තුමා ලියලා තිබෙනා වූ සමහර බයිබලයේ කොටස්, හරි, සමහර දේවල් අපි දකිද්දී ඒක මට පවා තේරුම් ගන්න හරි අමාරු. ඒ නිසා සමහරු මේක වැරදි අර්ථකථනයක් එකට එකතු කරලා ව්‍යාජ ධර්ම දේශනා කරලා තියෙනවා කියලා එදාම පේත්‍රස්තුමා පාවුල්තුමාගේ පොත් ගැන කිව්වා. ඒ නිසා හරි පරිස්සම මේක කියව ගන්න පාවුල්තුමා කියන එක හරි. නමුත් වෙන සමහර අය පිටින් ආපු සමහර අය මේක විකෘති කරලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම තමයි දැන් මේ බුක් ඔෆ් ඒනොක් වාගේ තියනව සියුඩෙපිග්‍රාෆා බුක් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඇපොක්‍රිෆා බුක් එකක් වෙන්න පුළුවන්. මේකත් හරගෙන සමහර විට බයිබලයේත් එක්ක පටලවලා බයිබලයේ තිබෙනව ශුද්ධ වචන විකෘති කරන්න බලන්න පුළුවන්. මේකත් බයිබලයේ කොටසක් කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ ගැන පොඩ්ඩක් පරිස්සමෙන් අපි හොයලා බලන්න අවශ්‍යයි. මෙතන තියෙනව අවදානම් සහිත தત્ත්වය තමයි මේ චැලෙන්ජ් එක තමයි, නැත්නම් අපිට තියෙන අභියෝගය තමයි සමහර ශුද්ධෝ බයිබලයේ කොටස් ලියපු දේව දාසයන් පවා මේ ඇපොක්‍රිෆා බුක්ස් වලින් සියුඩෙපිග්‍රාෆා පොත් වලින් පවා සමහර දේවල් උපුට අරගෙන තිබෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක කෝට් කරලා තියෙනවා. මගේ ගිය වීඩියෝ එකේ මෝසස්ගේ ශරීරය ගැන කතා කරද්දී The Assumption of Moses කියන පොත අරගෙන ඒකේ තියෙන එක්තරා කොටසක්, ඒ කියන්නේ ජූඩ් ඒක අරගෙන උපුට අරගෙන ඒක පැහැදිලි කරලා තියෙනවා. නැත්තම් මම කිව්වා ඒක වාචිකව ආපු දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි ස්කෝලර්ස්ලා කියන්නේ එයා අනිවාර්යයෙන්ම මේ Assumption of Moses කියනවා මේ apocryphal book එකක්, ඒකෙන් තමයි මේක අරන් එයා උපුට ගන්න ඇත්තේ කියලා කියනවා. එතකොට දැන් මෙතෙන්දී ඒ ජූඩ් පොත අපි කියවලා බලද්දී බුක් ඔෆ් ඒනොක් එකේ තිබෙනා වූ කොටසකුත්, ඒ වගේම Assumption of Moses කියනා වූ පොතේ තිබෙනා වූ කොටසකුත් ජූඩ් අනිවාර්යයෙන්ම අරගෙන පාවිච්චි කරලා තියනවා කියන එක අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි ජූඩ් අරන් පාවිච්චි කරාට අනිත් එක අපි තේරුම් ගන්න ඕන මේ පොතවල තියෙන හැම දෙයක්ම වැරදි බුරු නෙමෙයි. හරි, බයිබලයේ සිදුවනව දේවල් ඒ සමහර ඒගොල්ලෝ දන්න විදියට ඔය ඉතිහාසඥයන් වෙන්න පුළුවන්, නැත්නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න පුළුවන්, වාචික ආපු දෙයක් වෙන්න පුළුවන්, ඒක අරගෙන ඒගොල්ලෝ ලිව්වා. එතකොට හැම දෙයක්ම බොරු කියලා අපිට කියන්න බෑ. එතකොට අපිට පැහැදිලිව තියෙනවානේ බයිබලයේ කියලා තියෙන දේවල් සමහර දේවල් මෙතනත් ලියලා තියෙනවා කියන එක. එතකොට අපි හරියට මේක තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට අපි හිතන්න බෑ දැන් ඔතනින් ඒගොල්ලෝ උපුට අරගෙන නැත්නම් ඒගොල්ලෝ ඒක අරගෙන ඒගොල්ලෝ පොයින්ට් කරාට ඒ පොතක් ඒ වගේම ශුද්ධ පොත් හැටියට අපිට පිළිගන්න ඕන කියලා නෙමෙයි. සාමාන්‍ය බයිබලයේ ලියද්දී සාමාන්‍ය මේ ලෝකයේ තිබෙනා වූ පසුබිමේ තිබෙනා වූ දේවල්ද ඒගොල්ලෝ පාවිච්චි කරලා පැහැදිලි කරන්න ලිව්වා. එතකොට තවත් උදාහරණයක් තමයි පාවුල්තුමා තීතස් කියන පොතේ ලියලා තියෙනවා. තීතස් 1:12 අරන් බලනකොට අර ක්‍රේතා කියන වූ දූපතේ ඉන්නව මිනිස්සු ගැන කියලා තියෙනවා. ඕගොල්ලන් ගැන ඕගොල්ලොන්ගේ අනාගත වතුරුවරුන්ම ලස්සට ලියලා තියෙනවා කියලා කියනවා. එතකොට ඒ මොකද, ඒ ගැන මොකද්ද, ඒ කියන්නේ පාවුල් මොනවා ගැනද කියන්නේ? ඒක ඒ කාලේ අපි දකිනවා ස්කෝලර් කෙනෙක් හිටියා ජෙරොම් කියලා. ඔහුගේ විග්‍රහය අනුව අපි බලද්දී ඒක එෆිමොනිදස් කියලා කියනා වූ අනාගත වතුරුවරේ, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනාගත වතුරුවරේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පැත්තේ නෙමෙයි, ඒගොල්ලන්ගේ අනාගත වතුරුවරේ ක්‍රිස්තු පූර්ව 6 සිවසේදී ලියපු දෙයක් ගැන තමයි පාවුල්තුමා උතන උපුට අරන් කියන්නේ. එතකොට පාවුල්තුමා ඒක කෝට් කරා කියලා ඔය කිසිම අපට සම්බන්ධයක් නැති ඒගොල්ලොන්ගේ ප්‍රොෆිට් කෙනෙක් කියපු, නැත්නම් ඒගොල්ලොන්ගේ කවුරු හරි කියපු දෙයක් අරගෙන පාවුල්තුමා පාවිච්චි කරාට ඒගොල්ලෝ විශ්වාස කරනවා කියලා කියනව නෙමෙයිනේ. ඒගොල්ලෝ එයා විශ්වාස කරන්න කියන්නේ නැහැ. ඒ නිසා සමහර උදාහරණ ගත්තාට සමහර දේවල් අරන් ඒගොල්ලෝ ලිව්වාට ඒක කැනනිකල් පොතක් තමයි කියලා අපි හිතන්න නරකයි. හරි, ඒක අපි තේරුම් ගන්න ඕන හරි විදියට.